පළවෙනි බ්ලොග් එක දැන් වෙලාව 11 පහුවලා තියෙන්නේ කේට් මොටිවේෂනල් වීඩියෝ එකක් වෙන්න පුළුවන් කියලා ඉතින් අපි වැඩ කරන වෙලාවට වඩා වැඩ කරන ඵලදායි වැඩ ප්‍රමාණය මත තමයි අපේ ප්‍රතිඵල නඳපවතින්නේ. ඇතර පුංචි ගැලාවක් වගේ තමයි මේ ටික නම් පේන්නේ. දවස වැඩ පටන් ගන්නයි හදන්නේ මම මේ. ඉතින් අද දවසේ වැඩ පටන් ගන්න කලින් ඇත්තටම කලින් දවසේ රෑ plan කරලා තියෙනවා ඊළඟ දවසේ වැඩ කරන්න කොහොමද කියලා. එතකොට තමයි වැඩ කරන්න ලේසි වෙන්නේ. මොකද නැත්තම් අද දවසේ ආයි හිත හිත ඉන්න ගියාම තව වෙලාවක් යනවා. ඒක උඩ හරියට වැඩ වෙන්නේ නැහැ. දවස් plan නැතුනොත් කොහොමවත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් plan එකක් තිබ්බම අඩුම ගන්න එකෙන් 80 90ක්වත් ලොකු ප්‍රමාණයක් අපි යෙදෙනවා ඒ වැඩේ කරලා ඉවර කරන්න. ඉතින් ඊයේ සකස් කරගත්ත අද වර්ක් ප්ලෑන් එක තමයි මේ තියෙන්නේ. ඇත්තටම මම විනෝදාංශයක් විදියට A-level ක්ලාස් කරනවා A-level බයෝලොජි. ඉතින් අද උදේම මට ක්ලාස් එකක් වැටලා තියෙනවා. ඒ ක්ලාස් එකේ දැන් අද දවසේ තියෙන ඇත්තටම පේපර් එකක් ඩිස්කෂන් එකක් කරන්නේ. එතකොට මම මල්ලිට මේ ක්ලාස් එකට අදාළ පේපර් එක යවනවා. මම ඒ මල්ලිට පැය දෙකේ පේපර් එක පැය එකමාරෙන් කරන විදියට තමයි මම සකස් කරන්නේ. මොකද ටයිමින් කියන එක අත්‍යවශ්‍යයි A-level විභාගයේදී. ඉතින් එතකන් මට පුළුවන් මගේ මේ ඉතුරු වැඩ ටිකක් තියෙනවා. මට ෆිසියෝ ලෙක්චර්ස් ටිකක් තියෙනවා, ඇනටොමි ලෙක්චර්ස් ටිකක් තියෙනවා අහන්න. ඒ වගේම මට හවස් වරුවේ තියෙනවා ගෲප් ඩිස්කෂන් එකක්, ඒකත් තියෙනවා. ඒකට බලන්නත් ඕනේ. දැන් 8 මාට මම පේපරේ යවනවා. යවලා 10 වෙනකන් මට ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙනවා මගේ වැඩ කරන්න සහ මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඊට පස්සේ අපි බලමු වැඩ කොහොමද මම කරගෙන යන්නේ කියලා. මගේ පළවෙනි බ්ලොග් එක විශේෂ තත්ත්වයක් යටතේ තමයි මේ දවස්වල ඇත්තරම ජීවිතේ ගෙවිගෙන යන්නේ. මොකද අපිට ෆස්ට් එම්බි එක්සෑම් එක තියෙනවා ඔක්තෝබර් 27. එතකොට ඒ වෙනකන් අපි දැන් මේ ස්ටඩි ලිව් එක තමයි ඉන්නේ. ස්ටඩි ලිව් එක නිකන් සාමාන්‍ය කාලයක් නෙමෙයි. විශේෂම දේ තමයි රට ලොක්ඩවුන් වෙලා තියෙන කාලෙක තමයි ස්ටඩි ලිව් එක හම්බෙලා තියෙන්නේ. ඉතින් යාළුවොත් එක්ක වෙනතන කැම්පස් එකක ඉන්නකම් පාඩම් කරන්නේ. සාමාන්‍ය මම ගොඩක් අඩ එක්සෑම් එකක් තියෙන කාලෙක බෝඩි මේ තමයි ඉන්නේ. මගේ යාළුවෝ ටිකත් එක්ක මේ එතකොට දැන් ඒත් මේ උදාලා තියෙන තත්ත්වයක් එක්ක බෝඩිම ඉන්න බැරි නිසා ගෙදර තෙන්නලා තියෙන ඉතින් තනියෙන් තමයි ඉතින් ඇත්තටම පාඩම් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් හරි නිකන් මේක ඇත්තටම ඇවිල්ලා අර හරියටම නිකන් තර්ජනකාරී ජීවිතයක් නැත්තම් අර අනිත් ට්‍රෙට් එකක් තියෙනවා මේ වෙලාවේ වැඩ කරන එක සහ හරි අමුතු ෆීල්ඩ්නයක්. මේක මම හිතනවා මේක කෙනෙක්ට මොටිවේෂනල් වීඩියෝ එකක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඉතින් කියන්නේ නමතුණා මේ තියෙන්නේ මේ මම පාඩම් කරන කාමරේ
මේක ඇත්තටම පොත් විතරයි තියෙන්නේ සාමරේ පොත් ටික පොඩ්ඩක් මේ වෙලාව තියෙන්නේ එතන මගේ ඒ ලෙවල් කාලේ පොත් ටික එහෙම තියෙනවා එතකොට මේ තමයි මගේ මොටිවේෂන් එක එතකොට මල්ලි මේ අක්මාවේ සමස්තීතික කාර්යභාරය කියලා ගත්තම අපිට ප්‍රධාන වශයෙන් මෙයාගේ දකින්න පුළුවන් මේ කාර්යභාරයන් හතරක් තියෙනවා. එයාව එහාට බැල රෙගියුලේට් කරන තියාමනේ කරන වැඩ කරන්න පුළුවන්. අන්න ඔය දේවල් ටික තමයි අක්මාවෙන් එනම් කරන්න පුළුවන් සමස්තීතික යාමනේනේ කරන්න පුළුවන් දේවල්. සංශ්ලේෂණය කරන්න පුළුවන් එයා ඊට පස්සේ එයාට පුළුවන් විදහෙලීම් කරන්න මහර අවස්ථාවලදී යාමනේ කරන්න දායක වෙනවා. මං යාමනේන් පටන් ගන්නවා හොඳේ. අර යාමනේ ගැන ගත්තා මල්ලි අපිට මේක මතක තියාගන්න පුළුවන් කේටි වචනයක් හදාගෙන මේ 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 කතා කරන්නේ මල්ලි තනිකර ප්‍රශ්නයක් රචනා ප්‍රශ්නයක් මේ අක්මාවේ සමස්තීතික කාර්යභාරය කියන්නේ ඒ ලෙවල් රචනා ප්‍රශ්නයක් හරිද එතකොට මේකෙදි අපි පුළුවන් වචන හතරකින් සම්පූර්ණ ලකුණු 150ක් මතක තියාගන්න ඉතින් දැන් ওই ක්ලාස් එක ඉවරුනේ ක්ලාස් එක ඉවරෙද්දි මගේ මේසේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ මේ ක්ලාස් එක ඉවරෙද්දී පුංචි කෑමක් ගෙනලා දුන්නාම කන්න විවේකයට මේ මේ කාලා මේ මුලින්ම කරන්න ඕන දේ තමයි මගේ මේසෙයි ලස්සන ටාස්ක් කරගන්න ඕනේ ලන්ච් එක අරගෙන ඔෂක් දාලා ඉතුරු වැඩ ටික කරන්නයි දවසේ ඊළඟට ලෑස්ති වෙන්නේ පොඩ්ඩක් මම හැදලා තාවා බොඩි විවේකයක් දෙන්න ඕන අපේ ගැට මොළයට හැමතැනටම හරි ඉතින් මේ වෙද්දි මම ගොඩක් වැඩ කරලා තියෙන්නේ ඊපස්සේ දැන් හවස් වරුවත් උදා වෙලා තියෙන්නේ ගොඩක් වෙනකම් වැඩ කරා ඉතින් අද ඇත්තටම ක්ලාස් එක කරා උදේ වරුව මම ෆිසිය ලෙක්චර්ස් ටික අහුවා ඒ වගේම නියුරෝ SCQ කීපයකුත් ලියලා තියෙන ඉතින් තව ටිකකින් අපේ ගෲප් ඩිස්කෂන් එක තියෙනවා මේ ඉතින් හතට ඉතින් සාමාන්‍යයෙන් මම හවස මේ වෙලාවට පොඩි විවේකයක් ගන්නවා කොහොම ඇඳට ගිහිල්ලා මේ ෆේස්බුක් වීඩියෝ එකක් බලනවා එහෙම නැත්නම් ෆේස්බුක් පෝස්ට් බලනවා ස්ටේටස් බලනවා පොඩි විවේකයක් තියෙනුනේ ඇත්තටම දවස පුරාම වැඩ කරන්න පුළුවන් කියලා එකක්වත් දවස පුරාම වැඩ කරන්න ඕන කියලා එකක්වත් මගේ මතයක් කරනව නම් නැහැ ඇත්තටම මොකද මගේ මතය තියෙන්නේ අපි දවසේ වැඩ කරන වෙලාව මත නෙමෙයි අපේ කාර්යක්ෂමතාව තීරණය කරන්නේ එහෙම නැත්නම් අපි ප්‍රතිඵල තීරණය කරන්නේ දවසේ වැඩ කරන ඵලදායී වැඩ ප්‍රමාණය මත තමයි ප්‍රතිඵල නැත්නම් අපේ ආරක්ෂමතාව තීරණය වෙන්නේ කියලා. අද පොඩි වෙනසකට එක්ක මම තීරණය කරා. ඇත්තටම දැන් ෆස්ට් MB ස්ටඩි ලීව් එකේ ඉන්න හින්දා ඇත්තටම පාඩම් කරන එකමම කරන්න ඕනේ කියලා තමයි කෙනෙක්ට හිතෙන්නේ. පොඩි විවේකයක් ගමු ඉතින්. අද මම වෙනසකට එක්ක හිතුව පොඩ අපේ අම්මා හදලා දෙන වත්ත ලස්සනට ඉතින් මේ පොඩ ඇවිදලා එන්න කියලා. ඇත්තට පුංචි ගැලාවක් වගේ තමයි මේ ටික නම් පේන්නේ මං හිතන්නේ. ඒ වගේම ලස්සන මල් ටිකක් පේනවා දැන් මේ හවස් වරුවේ හින්දා පේන්නේ නැහැ හරියට මේ කැම්පස් එකෙත් තියෙන මේ මල ලොකු ලස්සන මල් ගහ වැලක් වගේ එල්ලෙනවා
ඇත්තටම සබාව ධර්මය කියන්නේ මාරම් වටිනාකමක් තියෙන දෙයක් කියලා මට නම් හිතෙන්නේ. මට හිතෙනවා සබාව ධර්මයත් එක්ක අපේ ජීවිතේ යම්කිසි කාලයක් ගත කරන්න ඕනේ. ඉතින් හවස වරේ පොඩි වොෂයක් දාලා ඊට පස්සේ ලැස් වෙන්න ඕනේ ගෲප් ඩිස්කෂන් එකට. ඇතර වතුර බොනකොට මම උණ වතුර තමයි හැමදෙස්සම බොන්න බලන්නේ. මම හිතනවා කොහොමත් ඒක හොඳයි කියලා. ඇඟටත් හොඳයි, සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් හිතනවා උණ වතුර බොන එක මේ ඒක ඇත්තටම පුරුද්ද කර කියලා දැන් මගේ බෝඩින් හිටියත් උණ වතුර රත් කරගෙන කොහොම හරි බොනවා. දැන් වෙලාව රැය 11 පහු වෙලා තියෙන්නේ. ඉතින් දැන් අද දවසේ අන්තිම වැඩ ටික තමයි දැන් කරන්න ඉතිරලා තියෙන්නේ MCQ කරන එක. ඇත්තටම MCQ කරනකොට මම තනියෙන් නෙමෙයි MCQ කරන්නේ. මොකද තනියෙන් කරනවට වඩා තාත් එක්ක හරි MCQ ඩිස්කස් කරන එක තමයි මට හිතෙන්නේ හොඳ විදිය කියලා. එතකොට දැන් අපි බලපු නැති පාඩම් ආයි පොත් පෙරලා පෙරලා බලනවට වඩා අනිත් කෙනත් ඒක කතා කරද්දී ආයි ලේසියෙන් ඉක්මනටම ඒක හොයාගන්න පුළුවන් නේ. අනිත් MCQ නිදි මත එනකන් කතා කරලා පැය දෙකක් විතර කතා කරලා නිදාගන්න එක තමයි අද දවසේ අවසාන රාජකාරී වෙන්නේ. මේ විදිහට අද දවසේ බ්ලොග් එක ඉවර කරනවා නේද? දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරන හැමෝටම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම වාගේ medical faculty ඉන්න යාළුවව tag කරලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට යන්නම් මං. දැන් ෆස්ට් MBBS exam එක තියෙනවා. ඒක කල් ගියොත් හෝ නොගිය හෝ මම ගොඩක් වැඩ උත්සාහ කරනවා මේ මාසෙකින් vlog එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම විශේෂ අවස්ථා තිබ්බොත් මාසයක් යන කලින් අලුත් vlog එකක් එක්ක හම්බෙමු.